සරු පසයි හිරු එළියයි වගාවට ප්‍රමාණවත් ජලයයි ඇති තැන ගොවිතැන සරුවන බවට අපේ ගොවින් හොඳින්ම දන්නවා. බිබිල මැදගම ගම්මානවල ගොවි මහත්තුරු කාලයක පටන් පුරුදුව සිටියේ හේන් ගොවිතැනට. ඒකත් අහස්තියෙන් අවුරුද්දට එක සැරයයි. මහා පොළොව සරු වුණත් මොවුන්ට සීමාකාරී සාධකයක් වුණේ වතුර. ඔබ මේ දකින බඩිරිඟු හේන් මීට අවුරුදු දෙකකට කමන කලින් මෙලෙස දකින්නට ලැබුණත් අද තත්ත්වය මෙහෙමයි. මේ අය අලුත් වෙලා අලුත් බලාපොරොත්තු. තමන්ගේ මුළු ගම්මානයේම උද්‍යානයක සිරි අරගෙන. ගමේ පුංචි වැව් පිළිසකර වෙලා. ස්වභාවික දියවුල්පත් කුඩා පොකුණු ලෙස සකස් වෙලා. වතුර ඇති තැන්වල පතහ නිර්මාණය කරලා. ගමට යනේන පාරවල් සකස් වෙලා. මේ සියල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියෙන් ලබා දීලා. ගම අද එකම අන්නාසි උද්‍යානයක්. තිබියලා එතනින් ඇවිත් අපි අස්වැන්න අපි නෙලන අස්වැන්න මිලදී ගන්නවා අපි. අපිට ඉතින් ලොකු පහසුවක් ඒ වගාවටම ඇවිල්ලා අස්වැන්න කට්ටිය අරගෙන යනවා. කිලෝ එකකට රුපියල් 62ක වගේ මිලක් අපිට දාලා දෙනවා කිව්වා. 85ට වගේ ඉස්සලා තිබුණා. පස්සේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක දැන් මීල පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. පස්සේ හරියයි කියලා හිතුණා. අපිට කුෂි නවීකරණ වදාහන් අන්න අතිපැල වතුරු මල් ලයින් එක ඊට පස්සේ අවශ්‍ය පොහොර දේවා කරන ක්‍රම ඊට පස්සේ මේ මෝටරයක් අපිට ලබා දුන්නා. ඊට පස්සේ පල නෙලා ගැනීම සඳහා කූඩ ලබා දුන්නා. මේ තවදැනුම සියලුම දේ අපිට ලබා දුන්නේ ඒ මිස්ලා තමයි. ගම්මානේ පුරාම දැන් අස්වනු නෙලනවා. ජල කළමනාකරණය, පාංශු පෝෂකත්වය, පාංශු සංරක්ෂණය මේ සියල්ල දැන් ගොවින් හොඳින්ම දන්නවා. ඇත්තටම කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ මේ බැඳියාව ප්‍රදේශයේ හා එයවට ගොවියෝ 200කට අපි අන්නාසි වගාව ව්‍යාපෘතියක් විදියට ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් දැන් මේ වෙනකොට බොහෝ ගොවීන්ගේ අසුණු නෙලන මට්ටමේ ඇවිල්ලා තියෙනවා. ඒ අපි ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට අයිවල කෘෂිකර්ම ප්‍රදේශක කොට්ටාශය යටතේ තමයි තියෙන්නේ මේ කොටස. ඉතින් ඇත්තටම දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය තාක්ෂණය, පුහුණු, ඒ වගේම ගොවීන්ට අවශ්‍ය කරන උපදෙස් අපි නිරතුරුවම ලබා දෙනවා. දැනට අක්කර 80ක පමණ භූමි ප්‍රදේශ අපි අවසන් කරලා තියෙන වගා කටයුතු තවත් අක්කර 20ක විතර ප්‍රමාණයක් තමයි අපිට අවසන් කරන්න නියමිතව තියෙන්නේ. එදා හේන් ගොවිතැනට සීමා වූ මේ අය අද ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට යොමු වෙලා රසයෙන් පිරි ගුණාත්මක අන්නාසි අස්වැන්නක් අවශ්‍ය නම් දැන් ගම්පාට විතරක් නොවේ බිබිරට ගියා නම් පැණි රස ඉහළ අගයක් ගන්න අන්නාසි මිලට ගන්නට ඔබට පුළුවන්. අපි මීට ඉහතදී මේ ඉඩම්වල බඩේරුඟු අවුරුද්දකට එක කන්නක් වගා කරගෙන තමයි ජීවත් වෙච්ච ගොවීන්. දැන් අද මේ වෙනකොට ගොවීන් 200යි අක්කර 100ක් අන්නාසි වගා කරනවා. ඒවට ජල සැපයුම් ජල විසිරුම් පද්ධති සවි කරලා ජලය ලබා දීලා සාක්ෂණික දැනුම ලබා දීලා සියලුම උපදෙස් පුදුකර්ම දෙපාර්තමේන්තුවෙන් කරගෙන යනවා. මේකට සම්බන්ධ වෙලා තියෙනවා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවියන් සේවා දෙපාර්තමේන්තුව, පුදුකර්ම දෙපාර්තමේන්තුව අමතරව අපේ ප්‍රාදීශීලේකම් කොට්ටාසේ ප්‍රාදීශීලේකම්තුමා එතුමා මැදිහත් වුණා අපිට සියලු මේ වැඩ කටයුතු කරගන්න. ඉතින් මේක බොහොම ලස්සනට කරගෙන මිනිසු දැන් ආදායම් ලැබෙමින් පවතිනවා. ව්‍යාපාරික ප්‍රජාව තමන්ගේ අන්නාසි කොටුවලට ඇවිත් අන්නාසි පිනදී ගන්නවා. නිවැරදි මඟ පෙන්වීම, සොයා බැලීම, අවශ්‍ය තාක්ෂණය සහ වගාවට අවශ්‍ය ගුණාත්මක පැල කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියෙන් ගොවින් අතට පත් වෙනවා. කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ කෘෂි තාක්ෂණික උද්‍යාන ඉස්සර ඉදිරි වැඩසටහනේදී අපි
सौभाग्य पुकुरुगम्मान विधियट मे अन्नासीवग व्यापृति आरंभकलतीन मीट वसर दिगकट दीपामन पेर मेकदी विशेषेम सेलकिल्लट गतयतु कृषि ताक्षणिक मेवलम हरिविधियट भाविता करणवा एक तमय हुंदम रोपण द्रव्य गुणात्मे निहल सह रोगकारकवलिन तुर रोपण द्रव्य गोविंट लबादीम कटयुत करणवा ईटामतरव अपे कृषिकर्म दिपार्थमेंत निर्धारिन्यकुला हरिम ताक्षणिक करुण गोविन्नतरट यनवा पान संरक्षण कटयुत ईट पास्से पस सोदापाल वालक्वला ईट जलय गलायाम निवरदीव करण ड्रेनेज सिस्टम एक हरियट वैडदीवन करण इडम निवरदीव सकास्करण क्रम वेदे सैम गोवियम काबनिक पौर निष्पादने कर तमंगि इडमटोणि काबनिक पौर तमंगि प्रदेशेम मेद उप द्रव्यम उपयोगी करगण काबनिक पौरट के हदागण इडमट पाविच करण ईट पास्से अर अपि द्रबादिन गुणात्मक रोपण द्रव्य होंदीन निवरदि क्रमवेट वगा करला रोग पलिबोलिन तोरव पालने करगण्क एक कारण सियालम मे व्यापृति अटति क्रियात्मक मेके विशेषातम पहले दीप दवसिंदा अच्छा ने अवसान करनक हुद ताक्षणिक वटपीटावा सकस्कल दीर तीनों गोविंट अधीक्षण लक्नो नितर විසිරුම් ජල සම්පාදන බට පද්ධති වතුර පොම්ප මේ සියල්ලත් ගොවින් අතට පත් කරලා කෘෂිංශ නවීකරණ ව්‍යාපෘතිය රජයේ කෘෂිකර්ම අමාත්‍යංශයත් ඒ වගේම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයත් මෙහි මේ යටතේ ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතියට දැනට දිස්ත්‍රික්ක 7ක වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා मेहिदी विशेष बलापुरत्वेन्ने मे कुडा परिमाण गोजनतावगे ये कृषि कार्मिक कटयुतुवल फलदायितावे वेदिकरला एकिंग एगोलंगे आदायम मट्टम इहलनंगिम मूलिक अरमुनु करगेंतीनो मीट अमतरव मेक कुडा परिमाण गोविन कंडायमा पकुरु गम्मान विधियट वेडसटहन क्रियात्मक वेन्ने एगोल्लंग निष्पादनेट उदव एगोल्लंट निष्पादनेट उदव करनो वगेम याटितल पहासुकं एक वेलंदपल सांविधाने कर दीम अतुलु मेक एकाबद्धवु एडसटहनक विधियट तमयि कृषिकर्म अमात्यांशय दिष्टिकवल क्रियात्मक करान्ने इतिन गोवि महत्तुरुन्ट अति वगकीम क्रमानुकूलव तमन्गे वगाव व्याप्त किरीमयि मे इडम मीट करलिन बडेरुंगु वगाव करुवे पशु वतुर नदी सह गुडक अपार पत्ला कृषि अंत नवीकरण अभी अन्नासी वगावे पटांगाई उपदेश अस अभी उपदेश पर्दी अभी कर्गण ईटा फलदाई अभी अब तेरन बड़े कर्गण ईटा मतर केसल लगावे अमतर आदा मैं कटिएट ස්වභාවයෙන් වතුර නොමැති තැන්වල ජල හිඟ කාලයට කට්ට පොළව තෙමන්නට දැන් වතුර පොම්ප කරලා ටැංකි පුරවලා බට පද්ධති සකස් කරලා ජල කළමනාකරණ පද්ධතියක් ලෙස ස්ථාපනය කරලා මුලින් අපි මෙතන කෘෂිකර්ම අපේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂතුමත් මේ වගේම අපේ कृषि विशाज्ञ महत्व मेतन बाल संपूर्ण जले नुमति हेंग वगे कुटासी अतिमुने तनिकर मानवलिंग सामान्य तिमुन मे मानवलिंग अटिमुन इदम प्रमाण अतिमुने पस्य अभी अविद पस्य गोवि महत्व साकाचाकर ये योजना दुख से गर पस्य अपने योजना पहल दंट महामारे अन्न कुटास हरिए तीन जल मूलाश्रय ये मूलाश्रय हर अपने पुलवांग जलय पंपकल्ला ये पंपकल्ला ये जलय मगिन अपने गंड पुलवांग योजना वत्ते अभी मेके देवन सलसुम कला सलसुम कंड अवस्था विधि अपने पेनी गिया मेतन मेतन तीन हों क्रमीय तमय जलय इतने अभी पारायण तीन इतने पकुनिंग इतनी अभी सामान्य अडी मीटर पणहक पाम उसेट पंपकल्ला ඒ ගුරුත්වාකර්ෂණය මගින් සම්පූර්ණයෙන්ම මේ තියෙන මේ වගා බිම් වලට බෙදා හැරීම තුළින් ගොවියාගේ ඕනේ අක්කර 100ක ප්‍රමාණයකට ජලය ලබා දීමේ හැකියාව තියෙනවා කියලා අපිට පෙනී ගියා.
එතකොට මේකට සම්බන්ධ කරගෙන අපිට මේකෙදී අපි දැන්ට අපේ තියෙන මේ කොට්ටාසෙට අපි ගත්ත ඉංජිනේරු උපදෙන සේවා උපදේශක සේවාවක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ. එතකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ උපදේශක සේවාව යටතේ මේ ව්‍යාපෘතිය සම්පූර්ණ සැලසුම් කළා. දැන්ට මේ ව්‍යාපෘතිය කරගෙන ගිහිල්ලා දැන් අවසන් අදියරේ තියෙන දැන්ට අපිට තියෙන්නේ ජල මූලාශ්‍ර අවශ්‍ය මේ ජලයේ ගබඩා ටැංකිය හදලා තියෙනවා. ඒ වගේම ජල පොම්පාගාර හදලා තියෙනවා. ඒ වගේම ජලයේ පොම්ප හයි කරන්න තියෙනවා. එතකොට දැන් මේ සතියේ වගේ මේ මාසේ අවසන් වෙනකොට සියල්ලම ජලයේ පොම්ප හයි කරලා සියල්ලම අපිට ගොවින්ට ජලය බෙදා දීමේ හැකියාව තියෙනවා. එතකොට මේකෙදි ලොකුම දේ තමයි ගොවියන්ට දරීමට අපහසු බිලක් වෙනවා. මෙතන මේ පොම්ප වෙන්නේ සම්පූර්ණයෙන්ම කිලෝවොට් හතරේ පොම්ප දෙකක් තමයි එකට වැඩ කරන්නේ. එතකොට මේකෙදි ලොකු විශාල විදුලි බිලක් එනවා. මේ බිල සඳහා සම්පූර්ණයෙන්ම සූර්ය තාපකෝෂ හයි කළා. ඒ මගින් සම්පූර්ණම එන ඒ විදුලි බිල බිඳුව කළා. ඒ බිඳුව කරලා හිටන් අපි ඒකදී සම්පාන්නයෙන් ඒ ගොවියන්ට එන විදුලි බිලෙන් එන වැය බර වුණත් ඉවත් කරලා තියෙනවා. එතකොට ගොවියට තියෙන්නේ ඇත්තටම සියල්ලම කරලා ගොවියාගේ තමන්ගේ ශ්‍රම යොදලා මේක සම්පූර්ණයෙන් මෙයාගේ අස්වැන්න අරගෙන යාට මේ ලාභාංශ අරගෙන ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්න තමයි යාට තියෙන්නේ. මෙහෙම මග පෙන්වීමක් නිවැරදි තාක්ෂණයක් ලබා දීම තුළ අන්නාසි වගාවේ අස්වැන්න ගොවීන්ට හොඳ වාසියක් ලාභයක් ගෙන දෙනවා. බිබිල කලාපය ගත්තම වෙනත් අපේ ශ්‍රී ලංකාවේ අනිත් ප්‍රදේශවලට වඩා පළතුරු ගොඩාක්ම රසවත් බවින් වැඩි ස්ථානයක් වෙනවා. ඉතින් මේ අපේ අන්නාසි වලත් ගම්පහ ප්‍රදේශයේ අනිකුත් ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඉතාමත් රසවත් අන්නාසි විදියට අපිට පරිභෝජනය කරන්න පුළුවන්. ඇත්තටම මේ අවස්ථාව අපේ රටට විදේශ විනිමය උපයන්න පුළුවන් අවස්ථාවක්. ඒකට අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා දීපු අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. දැනට කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය සමග අපේ බිබිල කලාපයේ අක්කර 250ක් විතර වගාව අපසරියක් අන්නාසි වගා කරලා තියෙනවා. ඒකම අපි ඌවපළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට ඉදිරියට මේ වගාව අපසරි ඉතාමත් පුළුල් කරලා අපේ රටට විශාල සේවයක් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට අපේ සියලුම නිලධාරීන් එක් වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අපේ රටේ ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පළතුරු භෝගය ක්‍රමානුකූලව පිළිවෙලකට වගා කරනකොට රටේ අවශ්‍යතාවය සපුරා විදේශීය වෙළඳපොළ ජයගත් දිනක අපිට මීට වඩා සතුටට පත්වන්නට පුළුවන්. ලොකු බලාපොරොත්තු ඇත්තන්ට ගොවීන්ට සාමාන්‍ය මේ වගාවෙන් පළවෙනි කන්නේ ලක්ෂ 5ක විතර ආදායමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒකම මේ මෙම ව්‍යාපෘතිය මගින් මෙම මාර්ග ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ අංග සම්පූර්ණ මාර්ගපද්ධතිය සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම මේ විපද්දිනී ආයේ ඉඩම් වලට මගේ හිතේ මේ කුඹුරු වලට බොම්බාණක් ටැට්ටියක්වත් ගෙනියන්න බැරි තත්ත්වයට තිබුණේ. ඒ මාර්ගද සකස් කර දීලා තියෙනවා ව්‍යාපෘතිය මගින්. ඒ අනුව ඒ ගොවීන් දැන්ට සාර්ථකව මේ කටයුතු කරගෙන යනවා. කුමන බාධකාවත් අපට කෘෂිකර්මාන්තය අත්හරින්න නොහැකි. ඒ කිසිවක් නිසා නොවේ. අපට බඩගින්න දැනෙන තාක්කල් ගොවිතැනේ සිටිය යුතු නිසාමයි. ඉතින් තමන්ගේ ගම පළතුරු අන්නාසි ගම්මානයක් උද්‍යානයක් කළ මේ ගොවීන්ට අද මොනතරම් ආඩම්බර වන්නට පුළුවන්ද? ඉතින් ඔබට අදට වඩා හෙට ජයම වේවා.